අපි කතා කරලා ඉන්නේ ප්‍රධාන මාතෘකාව වෙච්ච නිෂ්පාදන සාධක ගැන. නිෂ්පාදන සාධක. මොනවද නිෂ්පාදන සාධක කියන්නේ? විශාලාත්මක දේවල්වලින් සාක්ෂාත්ියුම නිදැලෙත් අහත මොනවද ඒවා කරන්නේ කියලා අහන්න. ඔය හතර මේ හතර ඌමිය ශ්‍රමය සාධනිය විවසා මේ හතර දෙනා අපි කොටස් දෙකකට බෙදුවා. හත්තියක් විතරද දැම්මා අනිත් හත්තිය අනිවාර්යයි. මොනවාද මේ කණ්ඩායම් දෙක? දේපර සම්පත් සහ මානව සම්පත කිව්වේ මේ අක්කයි ගොඩක් කරන්නේ. මේ එදෙන සමය විවසාය හත්තේ තමයි මානව සම්පත. දේපර සම්පත මේ භූමියයි ඊළඟ අපි කතා කරන්නේ හතරෙන් පළවෙනි එක ගැන. භූමිය. භූමිය කියන්නේ ප්‍රසාදාන්නේ සම්පීර්ෂ කරදේ. සහවර, සත්තු, සංවාල, මුහුද හැම දෙම භූමිය. ඇල. ඇල දෙක භූමියද? සහවරේ සම්පීර්ෂ දෙයක්ද? ඇල. ඒක කිව්වොත් ඔයන්නේ. එයා ඒක භූමියයි නේ? ඇල. වෙන 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 භූමිය ලක්ෂණ අපි කතා කරමු. ස්වභාවධර්මයේ දායාදයක් සැපියුම අනන්‍යයි. කියන්නේ ලේසියෙන් භූමිය වැඩි කරන්න සංස්කාරකාරී ඉස්ස වෙන්නේ ගොඩක් භූමියේ ලක්ෂණ. දැන් මේ ඉඩම කොහෙවත් දුවන්නේ. ඵලදායිතාවයේ භූමියේ අත්වැන්න වැඩි කරන්න පුළුවන්. පොහොර වගේ දාලා ඵලදායිතාවය වර්ධනය කරන්න. භූමිය ඒකාකාරී නෑ. දැනිටට වෙනස්. හරි. අපි කාගේරි භූමියක් පාවිච්චි කරන මනස් අනිවාර්යයෙන්ම බදු කුලියක් ගෙවන්න ඕන. රයිට්. ඊළඟට අපි අද කතා කරන්න තියෙන්නේ ශ්‍රමය ගැන. පාස්තු පාවාගන්න ඒ කියනවා කොහොමද? ආත හරියට
ආරෙත් ඉරි වෙනවා ඊට පස්සේ
මේ ඵලදායිතාවයේ ඵලදායිතාවයේදී හදන බාහත සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන් උපකරණ තුනක් වලදී. ඊට පස්සේ නව්‍යතාවයන් දීපත් කරනවා. නව්‍යතාවයන් කියන්නේ මම නමදා පොත්තරණයයි තමයි. මම කමයක් හොයාගන්න පොත්තරණ දෙයි. ආවේ ගන්න තියෙනවා. හරි. දැන් මේක හම්බෙන්නවා කරායි. වාස් පීඩාවක් වුණා සෞඛ්‍ය සංස්කෘතිය. අනුලියක් වයන් නුදුරුලා ඉලකනවා දීලා. ඒක. ආ ඒක කියන්නේ නෑ. ආ උසාවි කියන්නේ නෑ.